දැකලා නැද්ද මදුරු දෙන්නේ එකට පියාඹනවා එහෙම තියෙනවා එහෙම තියෙනවා මදුරු දෙන්නේ එකට බාධා කරන්න එපා යන්න දරින්න ඒ බල් වැඩ කරන්න එපා ඉස්සර තමයි පාරවල වල බල්ලෝ එහෙම දෙන්නේ කියනකොට අපි හරි ගානට මැද්දෙන්න දාන්න සමහරට බයිසිකලේ නම තියෙනවා එච්චරද ඒක ප්‍රබලයි Bacillus thuringiensis israelensis කියුවේ නැ නේද ඒක කොකටත් කියලා නිහඬ වුණා නේද කොබන් අය කියමු Bacillus thuringiensis israelensis ආ මේගොල්ලෝ මේ ටිකේ නැ ඒගොල්ලන්ට යුද්ධයක් තියෙනවා මේ ටිකේ ඒක ඉවර වුණාම ගත්ත හැකි මේගොල්ලෝ බැක්ටීරියාව නෙමෙයි බැක්ටීරියාව මේ සමාජ විහිළු දාන්න එපා මේකට හරි දුන් ගහලත් මදුරු පන්නන්න පුළුවන් gedara ne one geval wala ithin karannama denna thunama madurangen beerennama nathi tana katta kumanjal pawa allana avastha dummalat gahanawa innama berithal eken wenne mekai e dummala gahana kenata maduruwata kanna beri wenu mokada ya yanawani tan tan wala අනිත් ඇඟවල ගාන්ට අර කරගෙන හිටියේ වැඩි මදුරු අධිකටම කරනවා මේ ඒකෙන් මදුරු මදුරු අඩු වෙන්නේ නැහැ ඒකෙන් ලොකු දෙයක් වෙන්නේ නැහැ දුන් ගහන කෙනාගේ කන්නේ එච්චරයි එයා හිතනවා මම මේ දුන්න ගේමකේ තේර අර ඒ තැටියෙන් දුන් යන හින්දා මිනිහව පේන්නේ දුමට වන්දන්නේ මේ තාපමේ දුම් ගැසීම ගැන ඔයාලා දැකලා තියෙනවද ඔය මදුරුවන්ට දුම් ගහන සීන් එක මේ බලන්න ඒකෙන් වෙනදී මේ දුමේ ප්‍රමාණවත් මාත්‍රාවකට මදුරුවන් නිරාවරණය වෙ විට ඔහු මැරි වැටితి මේක නම් මේ හිතේ තරහෙම්මයි කියලා තියෙන්නේ හරි මැරලා මැරලා වැටෙනවා කාලා ගන්න මැරි වැටితి මැරුණට පස්සේ උන් වැටෙනවද එතන මේ ඉන්නවද අපිට වැඩක් නැහැ නේද කියුලෙක්ස් මදුරුවා බිත්තර දාන්නේ පිරිසිදු ජලයේ නෙමෙයි මොන ජලයේද දූෂිත ජලයේ ඉතින් අපේ රටේ ඒවා ඇති පදං හැමතැනම තියෙනවා ඒ නිසා විශේෂයෙන් කොළඹ මුඩුක්කු පරිසර ආශ්‍රිතව වේගෙන් පැතිරෙන ලෙඩක් තමයි මොකද්ද බරම මොනගේ ඉස්සක දැන් ඔන්න මෙයාගේ ඇඟේ බරව නැහැ පණුව ඉන්නෝ පණුව ලිංගිකව එකතු වෙවි පැටව හදනෝ ඒ හදනෙයුන් පර්යන්ත රුධිර සංසරණයට ආශ්‍රිත වෙනවා දවල් කාලේ ඉන්නේ පෙනහල්ලේ රාත්‍රී කාලයටයි මෙන්න මේ හැරෙට එනවා රැයට විදින බරව මදුරුවා මේ සත්තු ටික අරගෙන තමයි තැන් තැන් වලට යන්නේ දැන් මට කියන්නේ මේ පුද්ගලයාට බරව තිබ්බද නෑ හැබැයි එයා අනිත් අයට බරව පරපෝෂිතයන් පිටත් කර හරිනවා වෙනවා මේ කෙනෙකුට බරව තියෙනවා කියලා දැනගන්න වෙන්නේ රැයට ඇවිල්ලා බරව චෙක් කරන්න ඕන මොකද පරයන්ත රුධිර සංසරණයේ මේ මයික්‍රෝෆයිල් ඉරියා කට්ටිය රින්ගන්නේ දවල් කාලේද රැයද ඒකයි බරව චෙක් කරන්න ගෙවල් වලට එන්නේ මොන වෙලාවේද රෑට මේ ගිහින් පාන්දර එනවා කියලා කෑ ගහලා පිටත් කරන්නේ ඒගොල්ල රෑට තමයි එන්නේ ලේ බින්දුවක් අරගෙන ඒගොල්ල බලන්න ඕන අපි චෙක් කරලා තියෙනවා ඔය මේක සූනොටික් ඩිසීස් එකන්නේ සත්තුන්ගෙන් මිනිස්සුන්ට නේ එතකොට අපිට දෙනවා වෙටනරි පබ්ලික් හෙල්ත් වල මේකේ ටෙස්ට් මට හොඳට මතකයි නිකන් සාමාන්‍ය නෝමල් බ්ලඩ් මේ ඩ්‍රොප් එකක් අරගෙන උනත් කවර් ස්ලිප් එකක් දාලා ටක් ගාලා බලද්දී පේනවා අර RBC රතුරුදරාණු බෝල බෝල නින්නේ ඒ බෝල අතර නිකන් කසයක් වැනෙනවා වගේ වැනෙනවා මේ පණුව දඟලනවා ඒක තේරෙන්නේ අර මේ මොනද රතුරුදරාණු හෙල වෙනකොට පණුව පේන්නේ ට්‍රාන්ස්පරන්ට් හරි පාර දෘශ්‍යයි හරි නැත්නම් මේක මේ ස්ටේන් කරලා ඒ කියන්නේ කල කරලා ඩයි කරලා බැලිය හැකි වර්ණ ගන්නලා බැලිය හැකි ඒතර හොඳට පේනවා අඹ ගැට වැටෙනවා වැටෙන අඹ ගැට ජීවිතේට කන්න බෑනේ හැබැයි අඹ ගැට වලින් චට්නි හැදි හැකි දන්නවද ඒවට ඉල්ලුමක් තියෙනවා එතකොට අපතේ යන්න තිබ්බ දෙයකින් රුපියලක් හරි ආදායමක් උත්පාදනය වෙනවා අන්න පරිරක්ෂණයේ ක්‍රමයක් ඊළඟට ආහාර පරිරක්ෂණයෙන් ආහාර නාස්තිය මොකද වෙන්නේ අඩු වෙලා යනවා අන්න ඒ වගේ දේවල් වර්තමානයේදී අනවශ්‍ය ලෙස සතුන්ට ලබා දෙන ආහාර ද්‍රව්‍ය වලින් කොටසක් සුදුසු පරිදි සැකසීමෙන් පසු මිනිසාගේ පරිභෝජන සඳහා යෙදවීමෙන් සත්ව ආහාර නිෂ්පාදනය කරන්න කියලා හිතාගෙන අපිට හිතකර ප්‍රබව සමහරවට පාවිච්චි කරනවා. ඒවා අපතේ යන කොටස් තියෙනවා නම් ඒ වගේම මොන හරි සුදුසු මිනිස් පරිභෝජන ගත හැකි කොටස් තියෙනවා නම් ඒ වගේම මිනිස්සුන්ට කැමති. ඒකට අර අපතේ යන එක නිකන් අපතේ යන්නේ නේ. මිනිස්සු යම් ප්‍රමාණයක බඩ පිරෙනවා.
ඒකෙන් ඒ වෙලාවේ ඒගොල්ලෝ කන්න හිටපු වෙනත් ආහාර ප්‍රමාණයක් ඉතිරි වෙනවා. තේරුණාද? අර ආහාර හිග වෙන්නේ. මිනිසාට භාවිතා කළ නොහැකි බාල වර්ගයේ ආහාර සහ කාබනික අපද්‍රව්‍ය සහ අතුරුඵල ගුණාත්මකව වැඩි කරගෙන වැඩි කර පෝෂණීය සත්ව ආහාර බවට පත් කර සතුන් සඳහා භාවිතා දෙන. දැන් කුකුල්ලොන්ගේ බෙලි කැපෙද්දී පහලට ලේ ගලනවා. ඒ ගලන ලේ කාණුවක් දිගේ යනවා ටැංකියකට. ඒ ටැංකියේ තමයි අර ඔය අතුණු බහන්න අර මේ ඔක්කොම තියෙන්නේ. ඒවා හොඳට ඒක උෂ්ණත්වයකට ෆර්මන්ට් කරනවා නිකන් උයනවා වගේ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේවා කෑලි කෑලි කුඩු කුඩු විදිහට කැඩෙනවා. ඒවා තමයි කුකුල් කෑම. කුකුල් ගොවිපල වල කෑමට දෙන්නේ ඒවා. කුකුල්ලෝ දන්නේ මේ අපිට ඉස්සරහට වෙන්න තියෙන එක තමයි අපි මේ කකා ඉන්නේ කියලා. කුකුල් කෑම විදිහට ඒවා පාවිච්චි කරනවා. තේරෙනවද? යන්නේ ඒකයි අර අපතේ යන්න තිබ්බ ප්‍රයෝජනට ගන්න බැරි කොටස දැන් ඔයාලා දන්නවා තව. දැන් චිකන් වින්ග්ස් වෙනම ගන්න තියෙන්නේ නැද්ද? තියෙනවා. චිකන් ලෙග්ස් වෙනම තියෙනවා. ඩ්‍රම් ස්ටික්ස් ගග තියෙන. ඊළඟට බ්‍රෙස්ට් එක වෙනම තියෙනවා. හැබැයි එහෙම ගන්න බැරි චිකනගේ පාට් නැද්ද වෙනම? තියෙනවනේ. දැන් චිකන් ඔහොමම කෑලි කරලා ගියාම බඩවැල් අයින් කරමුකෝ. හම් මේ මස් කොටස්ම සමහරේම කෑලි කෑලි කැපිලා යන්නේ නැද්ද? ආන්නේ අපත යන්නේ තියෙන ඒවා තමයි ඔක්කොම එකට ග්‍රයින්ඩ් කරලා උද මෝල්ක වගේ අඹරලා බඩවැල් නෙමෙයි. ඒව අඹරන්නේ ඒ මොන මල පෙරේත වැඩක්ද? අර අපත යන මස් ටික ග්‍රයින්ඩ් කරලා අඹරලා ග්‍රයින්ඩ් කරනවා කියන අඹරනවා කියන එක තමයි. හරි. ඊට පස්සේ හදනවා පොඩි පල්ප් එකක් නිකන් මැට්ටක් වගේ. ඒක ප්‍රෝටීන් කෝට් එකකට මෙහෙම පම්ප් කරනවා. හරියට අයිස් පැකට් හදන්නේ පොලිතින් එකට දාලා ඒ වගේ. ඒ ප්‍රෝටීන් කෝට් එකට පම්ප් කරලා මෙහෙම දෙපැත්තේ මෙහෙම මෙහම සීල් කරනවා. එහෙම තමයි මොනව හැදෙන්නේද? ඒක දන්නේ නැනේ. අපි එහෙම දෙයක් දන්නේ නැහැ. සොසේජස් කියන්නේ ඒක. මීට් බෝල්ස් අරවාමේ ඔය නිෂ්පාදන වෙළඳ පොළට ඉන්නේ ඒකයි. වියලීම ආහාර පරිරක්ෂණය සඳහා යොදාගත් පැරණිම ක්‍රම වලින් එකක්. බොහෝ විට හිරිවැලියෙන් ආහාරය වියලන බර නැතු වෙදී වෙනම බ්‍රහස්පතිකින් කියන්නේ නේද? අතර වියලීමෙන් ආහාරයේ තිය ජලයේ ක්‍රියාකාරීත්වය ශුද්‍රජීවී වර්ධනය අඩු කිරීමට හෝ වළක්වීමට ප්‍රමාණවත් තරම් අඩු වීම නිසා ආහාරයේ සති කිහිපයක් තබා ගැනීමට සැලසේ. බොහෝ ධාන්‍ය වර්ග කල් තබා ගැනීම සඳහා වියලන ලැබේ. දැන් ඔය පොළොන්නරුව පැත්තේ එහෙම ඉන්න ළමයි ඔය පොළොන්නරුව පැත්තේ ඉඳන් එහෙම එම වලට මීටර නම් ඒ පැතිවල මිනිස්සු පාරේ වීදාගෙන විකුණු මේ වේලනවා දැකලා තියෙනවද? ඒ මොකද ඉතින් ඒ අවුව හින්දා වී වලට දාඩියද? ඈ ඒ තමයි ළමයි දැන් සමහර ලාට අස්වැන්න නෙලන්නේ ඒගොල්ලෝ වැස්ස කාලේ කියලා හරි මොනවා හරි හේතුවකට අර වීගහ මේ වීගහ නෙමේ මේ ගොයන් ගහ ගොඩක්ම වේලෙන්න කලින් අස්වැන්න ගන්නවනේ. තේරෙනවද? එතකොට යම් අමු ගතියක් තියෙනවා. ඒ හින්දා ඒකේ බීජය වේලන්නේ. ඒක තමයි අර මේ මේ පාරේ දාගෙන වේලන්නේ. ඉතින් ඒ පැත්තේ රියදුරෝ එහෙමත් ඒකට හැඩ ගහලා තියෙනවා. අපි ඔහේ ආතප්පත නැතුව ගියත් අපි අර වී ගොඩක් උඩින් ගිහලා කුටි කනවා මේ මිනිස්සුන්ගේ. ඔක කතරගම පැත්තේ තියෙනවා සදට. සමහර පැතිවල තියෙනවා මිරිස්. තාරපාරේ දැම්මම උඩට වේල්න ඕනේ අනිත් එක. උඩින් යටින් දෙකෙන්ම තාරනේ. ආ එතකොට එහෙනම් තේරුම් ගන්න ඒ වියලීම ඒ පරිද්දන තුන මම ඔය කියපු කතාව පස්සේ ආයි මට අපිට ඕන වෙනවා ඈ. මේ ප්‍රවාහනයේදී ගබඩාගෙන දුන්නොම තැනකදී ඕන නැකත් මතක තියාගන්න. තිරිඟු ඉරිඟු ඕට් සහල් රයි බාර්ලි ආදී නරක්වීම වළක්වා ගැනීම සඳහා වියලීම ඉඩhari මස් උඳුන්වල තබා වියලීමෙන් පරිරක්ෂණය කිරීම සඳහා හොඳම උදාහරණ ලෙස මොකද්ද? හැම් දැක්විය හැකි. ඔය හැම් එක තව එකක් කියවෙන එකක් කියන්නේ බේකන්. හරි දැකලා තියෙනවද? ඊළඟ තාප රත් පිළියම ආහාර රත් කිරීම ඉතා හොඳ පරිරක්ෂණ ක්‍රමයක් වන්නේ ජලයේ තාපාංකයට ආසන්න උෂ්ණත්වයකදී හානිකර ව්‍යාධි ජනකයන් විශාල බහුතරයක් මරණයට පත්වන බැවිනි. උන්ට බෝම්බයක් ගැහුවා වගේ වෙනවා. මේ අනුව බලන කල රත් කිරීම මේ අනුව අප කල්පනා කළ විට රත් කිරීම ආහාර පරිරක්ෂණ ක්‍රමයකි. වැඩි දෙයක් ලියලා නැහැ එච්චරයි තියෙන්නේ. හරි ඒ ක්‍රමයක් හින්දනේ නම් මගුල අනුමාත්‍රකාවක් දාලා මේක දාලා තියෙන්නේ.
අනෙකුත් බොහෝ ආහාර පරිරක්ෂණ ආකාරවල මූලික පියවර වන්නේ ඇසිරීමේදී විශේෂයෙන් භාවිත වන ව්‍යාජනක විනාශ කිරීම ප්‍රමාණවත් වූ ඉහළ උෂ්ණත්වයක ආහාරය රත් කිරීමයි. මොන්න මගුලක්ද ඒ කියන්නේ? බොහෝ අවස්ථාවලදී ආහාර ඇසිරීමට හා ගබඩා කර තැබීමට පෙර ආහාරය සත්‍ය වශයෙන්ම පිසිනු ලබයි. يعني හොද්දට නෑ උයනවා කියන එක මේ කියන්නේ. ඔහොම එකක් තියෙනවා. ओहमे दी बोईली टेमपरेश हम एत कैम इधेक मे मे खंड पुल मटमें इधेना इतना दंग टीन करला तीन ओण ना आई वेला क्या है नेता क्या है समन सेमन සමන් සම්බෝලේ කාලා තියෙනවද? ආ, ඒ තියෙන. ඒක උයලා නැහෙනේ. ඒකයි. ඒ සමන් කලින් කියන්නේ පිසිනලද මාළු. ඒ මාළු වර්ගයක් තියෙනවා. සමන් කරන්න සමන් ෆිෂ් කියලා වෙනම ඉන්නවා. එයා ගන්න ඔය ටිකක් කෙලවල්ලෝ අර මොම් ගන්න ලින්නෝ ගගා උන් අරගෙන සමන් කම කරන්නේ නැමේ කර. ක්‍රමයක් තියෙනවා. හරි? උන් ගන්න. අදිශීත කිරීම සහ ශීත කිරීම මේ දෙකම එකම ෆ්‍රිජ් එකේ වෙනවා තැන් දෙකක කියන්න බලන්න තැන් දෙක ෆ්‍රීසර් එක ෆ්‍රීසිං කියලා කියන්නේ අදිශීත කිරීම කූලින් කියලා කියන්නේ ශීත කිරීම මේ දෙක පටලවා ගන්න නේද යෝගට් එහෙම දාන්නේ ෆ්‍රීසර් එකේ පොළවේ ගහලා කන්න වෙන්නේ ඒක නෑ ඒක හරි नूतन आहार अंदर फ्रीजर के दाने मुनवाद मस्वगेव मस्वगेव अटेगी दाने ने मस्वगेव दाने मस् निष्पादक सतिक्यम की मस् निष्पादक कऊद ए सत्ंगे ये मरगन ए गना या मुखद मुलम दवसे पलवनी दवसे या करती नी मे बल्ड मे पलवनी वरहन මාළු මස් වර්ග ඍණ 18 සිට ඍණ 30ක් අතර අඩු උෂ්ණත්වයක මිනිත්තු කීයක් තියා ගන්නවද යා මිනිත්තු 15ක් පැය දෙකක් දක්වා තියලා මුලින්ම ෆ්‍රීස් කරලා දානවා ඔයාලා හිතන්නේ මේ ඍණ 18 ඍණ 30 ඒවා තියෙන ලුකු ශීතාගාර විශාල හෝල් මේ පොඩි පොඩි චූටියම නෙමෙයි ඒවා ඇතුළට මිනිස්සු ගිහිල්ලා තමයි තියෙන ඒවා දාන්නේ හරිද කෙලින්ම ඇලස්කාවට ගියා වගේ හොඳට බලන්න ඕන දොර ලොක් කරන්න කලින් ගීප් එකක් ඉන්නවද කියලා තමන් එක්ක. ඇයි කතා කරට ඇහෙන්නේ නැද්ද නේ සවුන්ඩ් ප්‍රූෆ් නේ? ටීම් එකේ කට්ටියම ඉන්නවද කියලා බලන්න ඕන සමහර මිටියුන් එහෙම ඉන්නවා මේ අර ඇංගිල අර මස් ඇස්සේ. එහෙනම් ඒක හයිලයිට් කරගමු. ඒක හෙන වැදගත් ඔයාලා මේ ඒක හයිලයිට් කරන එක එන වැදගත් එකක් හරිම සන්තෝෂෙන් ඉන්නවා වටපිට බල බල